මෙරට පාලකින්ගේ අසමත්කංවල පවු තමාම ගෙවන්න සිදුවෙලා තිබේ. අද රක්ෂණය ටෙලිකොම් එක වරාය විදුලි බලය තෙල් සංස්ථාව බිලි දෙන්න හදන්නේ පාලකයන්ගේ අසමත්කංවල ප්‍රතිඵල. ඒ වගේම ඊට එරෙහිව වැඩ කරන ජනතාව ඇතුළු මේ රටේ ජනතාව නැගී සිටින්න හදනකොට ATA ගෙනල්ලා ප්‍රතිතස්ත පනත ගෙනල්ලා ත්‍රස්තවාදයේ මුදා හරින්න සූදානම් වෙන ආණ්ඩුව මේ රටේ වැඩ කරන ජනතාව මත. ඒ නිසා තමයි අපි මේ රටේ වෘත්තීය සමිතිය එකමුතුව මේ රට එකතු කළ හැකි පළල්තම වෘත්තීය සමිතිය එකමුතුව ගොඩ නැගුවේ අන් කවරකටවත් නෙවෙයි ආණ්ඩුවේ මේ සියලු උත්සාහයන් පරාද කරන්න කියන එක අපි රනිල්ටත් රනිල්ගේ ආණ්ඩුවටත් මේ මොහොතේ පණිවිඩයක් දෙන්න ඕනකම තිබෙනවා. ආර්ථිකමය වශයෙන් ගත්තොත් අපි පවත්වාගෙන යන සෞඛ්‍ය සේවාව අවුරුද්දකට වියදම් කරන මුදලෙන් අවුරුදු 5ක්වත් අඩු ගානේ මීට වඩා හොඳ සේවාවක් නඩත්තු කරන්න පුළුවන්. එතකොට මේක මේ වගේ ආර්ථික වටපිටාවක් තියෙන රටකට දරන්න බෑ. එතකොට රට හදන නායකයෙක් රටේ ඉන්නවා නම් සෞඛ්‍ය සේවකයෝ විදිහට අපි මෙහෙම කියනකොට කලබල වෙන්න ඕන. හැබැයි අපි දැන් අවුරුදු 2ක් තිස්සේ මේක කියනවා. හිටපු නායකයාගේ කාලේ ඉඳන් කියනවා. හැබැයි කවුරුත් කලබලයටපත් වෙලා තියෙන බවක් පේන්නේ නැහැ. ඒ වෙනුවට වඩා සංවර්ධනාත්මකව හොරකම දූෂණය වංචාව සහ නාස්තිය සිද්ධ වෙමින් තියෙනවා. රටේ ආණ්ඩුවක් ණය අරන් හොරා කාලා ගෙවන්න බැරි වුණා. දැන් මිනිස්සුන්ට කියනවා හනේ හපොයි මාර වැඩේ. උඹලගේ සල්ලි ටික බැංකුවල තියෙනවත් කපන්නනවා, සේවක අරමුදලොත් කපන්නනවා, කරන්න දෙයක් නැහැ නැත්තම් වැටෙනවා කියන. EPF එක බිලියන 3500කට ආසන්න ප්‍රමාණයක් භාණ්ඩාගාර බිල්පත්තා බැඳුම් කරලා දානවා. ETF එක බිලියන 467ක් දාලා තියෙනවා. මෙන්න මෙහෙම හිතන්න. APF එකේ ලාභාංශවල ප්‍රමාණය 112යි. 112න් 102ක් ආණ්ඩුවේ බදු යනවා. 101ක් පරිපාලන වියදම් වලට අයින් කරපුවාම මේ වෙනකොට ගිණුම් හිමියන් සඳහා 109ක් වෙන් කරලා තියෙනවා. එහෙනම් මේ සියලු බලපෑම් සිද්ධ වෙනවා කියලා කියන්නේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ටික ණය වෙනුවෙන් හිලව් කරන්න යනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.